ලෝකෙට කරපු දේවල් මිනිස්සු විදිහට ඒවා ගැළපෙන්නේ නැති වෙනකොට ලෝකේ බොහෝ දේවල් සෝබා දහම අනුව වෙනස් වුනහම තමයි මිනිස්සුන්ට මේ විදිහට දඬුවම් ලැබෙන්නේ කියලා අපිට නිකන් හිතන්න පුළුවන් නේද? දැන් ඔබේ වයසට මගේ වයසට අපිට අත්දකින්න නොලැබිච්ච දෙයක් තමයි මේ කොවිඩ් වසංගත තත්ත්වය. සමහරලාට රෑ නිදියලා එළි වෙලා ඇහැරෙනකොට මහා බයක් දැනෙනවා. ඒ බය තුල අපිට අහන්න ලැබෙන ප්‍රවෘත්ති මෙන්න ඊයේ වෙද්දි මෙච්චර ආසාදිතය ප්‍රමාණයක් මෙච්චර මරණ ප්‍රමාණයක් වෙලා කියලා. එතකොට අපිට මේක දරා ගන්න බැහැ. මානසිකව අපි පීඩණයටපත් වෙනවා. දැන් අපි වැඩි හිටියෝ කියලා හිතමුකෝ. නමුත් දරුවෝ මේ නොතේරුම්කන් තියෙන දරුවෝ තාමත් පාසල් යන වයසේ ඉන්න දරුවන්ට මේක කොහොමවත් තේරෙන්නේ නැහැ. අපිට එහෙම පීඩනයක් දැනෙනවා නම් දරුවන්ට මේක තේරුම් ගන්න බැරි තත්වයකට ගිහින් තියෙනවා. මේ දරුවෝ ටික අපි පරිස්සම් කරගන්න ඕනේ. රටක වටිනාම සම්පත දරු සම්පත. ඉතින් අද අගහරු වදන කොසෙවෙනින් අපි කල්පනා කළා පෙර පාසල් යන දරුවෝ ටික වෙනම කොටසකට ගන්න, එක වසරේ සිට 13 වසර දක්වා පාසල් වයසේ පසු වෙන දරුවෝ ටික තව කොටසකට ගන්න. මේ කොහොම ගත්තත් මේ සියලු දෙනා දරුවන්. එතකොට මේ දරුවන් ගැන කතා කරන්න දරුවන් ගැන වැඩිපුර දන්න අයත් එක්ක. ඉතින් ඔබේ දරුවන් ගැන අවධානය යොමු කරන්න විදුහල්පතිවරුන්, විදුහල්පතිනියන් ඉන්නවා, ගුරුවරු, දෙමාපියන්, ඔබ සියලු දෙනාටම මේ සාකච්ඡාව තුළින් ගත හැකි බොහෝ දේ තියෙනවා. ඒ නිසා ඔය කරන වැඩ ටික චුට්ටක් නතර කරලා හරි ජාතික රූපවාහිනී මේ වැඩසටහන ඔබට ඉතාම වැදගත් වෙනවායි කියලා මම පූර්විකාව කියද්දිම ඔබට කියන්න කැමති. ඒ නිසා දන්න කෙනෙකුටත් කියන්න මේ වැඩසටහනෙන් යමක් උකහා ගත හැකි, ඒක ඔබේ දරුවා උදෙසා ඔබට භාවිතා කළ හැකි. ඉතින් මේ පිළිබඳව අපි කියනවට වැඩිය වඩා වැඩිපුර දන්නා දෙදෙනෙක් අපි මෙතනට ආරාධනා කළා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ අයේෂා ලොකු බාලසූරිය මහත්මිය, ඒ වගේම පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ආසිරි හේවා මාලගේ මහත්මිය. ඔබ දෙපළ ඉතාම ආදරයෙන් ගෞරවෙන්වම ආයුබෝවන් කියලා පිළිගන්නවා. දැන් අපේ අයේෂා ලොකු බාලසූරිය මහත්මිය, ඔබතුමිය මට මුලින්ම කියන්න, පාසල් දරුවන්ට ඇයි අපි විශේෂත්වයක් දක්වන්න ඕනේ? ඇයි අපි එහෙම හිතන්න ඕනේ? ඔව්, පාසල් දරුවෝ ගත්තාම මේ අනිත් ඔක්කොටම වඩා වෙනස්. ඒ කියන්නේ අපි හිතන තරම් හිතන විදිය නෙමෙයි. ඒගොල්ලන්ට ලොකු ලොකු ගැටලු තියෙනවා. කොහොම ඒගොල්ලන් ගත කරන්නේ, වැඩි දෙනෙක් ගත කරන්නේ කුණාටු සමය. අපි ඒකට කියන්නේ මේ යැපීම් දෙමව්පියන් මත යැපිලා ඉඳලා ස්වාධීන තත්ත්වයකට ගමන් කරනවා. මේ අතරතුර කාලේ ඒගොල්ලන් බොහෝම තර්ජන වලට මූණ දෙනවා. මේ තර්ජන වලට මූණ දෙන අතර දැන් ඒගොල්ලන්ට කොවිඩ් තර්ජනෙත් ඇවිල්ලා. මොකද ඉස්සෙල්ලා සැරේ වගේ නෙමෙයි මේ වතාවේ දරුවන්ට තියෙන ප්‍රශ්න වැඩි කියලා දැනගත්ත ගමන් අපි පාසල් වහලා දරුවන්ව ගෙදර තිබ්බා. නැත්තම් අපි ආස නැහැ ගෙදර තියන දරුවන්ව. මොකද දරුවන්ගේ මේ සංවර්ධනයට අත්‍යවශ්‍ය දෙයක් ඒ වයසේ දරුවන් එක්ක ඉන්න එක. පාසලෙන් බලාපොරොත්තු වෙන ප්‍රධානම දෙයත් ඒක. නමුත් අපිට දැන් ඒකෙන් එකට යන්න බැරි වෙලා තියෙනවා. නමුත් අපිට ඊට ළඟ දෙයක් අපිට කරන්න පුළුවන් වෙයි. ගේ ඇතුළේ ඉඳගෙන. ඒක තමයි අද වැඩසටහනේ අරමුණ. කොහොමද අපි මේ අර කියන ගුණාත්මක භාවයෙන් යුතුව ගෙදර දරුවව රඳවගන්නේ දෙමව්පියෝ සහ අනිකුත් ගෙදර ඉන්න සමාජිකයෝ? කොහොමද මේකට සැලකිල්ලක් දක්වන්නේ කියලා. හොඳයි, අපි ඉස්සෙල්ලම වෙලාව බලලා මෙතුමිය කිව්වා පාසල් දරුවන්ට අපි විශේෂත්වයක් දක්වන්න ඕනේ කියලා. අපිට හිතන්න පුළුවන් ආසිරි මහත්මිය, වෛද්‍යතුමිය, මේ පොඩි ළමයි අර පෙර පාසල් වී ඉන්න ළමයින්ට එච්චර ඒ ළමයි ගැන හිතන්න ඕනේද? ඇත්තටම හිතන්න ඕනේද? කොච්චර හිතන්න ඕනේ? අනිවාර්යයෙන්ම හිතන්න ඕනේ. මොකද අපි අතින් වෙන වැරදක් තමයි අපි උපකල්පනය කරනවා මේ අපේ පෙර පාසල් වියේ දරුවන්ට කිසි දෙයක් තේරෙන්නේ නැහැ කියලා. අපි තමයි කියලා දෙන්න කියන අපි දන්නවා ඒ ළමයින්ට ඒක එහෙම දැනෙන්නේ නැහැ කියලා. නමුත් ඇත්තටම පෙර පාසල් වියේ දරුවන්ට වුණත් හොඳ අවබෝධයක් තියෙනවා. ඒගොල්ලෝ වටපිටාවට හරි සංවේදී. එතකොට දැන් මේ කොවිඩ් වසංගතය ගැන වුණත් අපි දන්නවට වඩා කරුණු ගොඩක් ඒගොල්ලෝ දන්නවා වෙන්න පුළුවන්. ඒ කරුණු අපි හිතුවෙත් නැති වුණාට ඒගොල්ලෝ හිතලා ඒගොල්ලන්ම හිතෙන් බය වෙලා තැති ගැන්මකට ලක් වෙලා තියෙනවා වුණා වෙන්නත් පුළුවන්. ඉතින් එතකොට අපි දෙමව්පියෝ විදිහට අපි පෙරපාසල් දරුවෝ එක්කත් මේ සම්බන්ධව සංවාදයක් ඇති කරගන්න, ඒගොල්ලන්ට තීරෙන භාෂාවෙන් ඒ පිළිබඳව කතා කරන්න, ඒගොල්ලන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න, ඒගොල්ලෝ අහන දේවල් වලට අවංකව පිළිතුරු දෙන්න, ඒ වගේම ඒගොල්ලන් බය ඇති නොවන ආකාරයට නමුත් ඒගොල්ලන්ට අවශ්‍ය තොරතුරු ලබා දීලා ඒගොල්ලන්ගේ සිතුවිලි හඳුනාගෙන ඒ අනුව කතා කරන්න පෙරපාසල් දරුවෝ එක්කත් අපි ක්‍රියාත්මක වෙන්න ඕන.
හොඳයි. දැන් ඔය කිව්ව විදිහට පෙර පාසල් දරුවෝ ටිකත් 1 සිට 13 වසර දක්වා දරුවොත් රැක බලා ගත යුතු දරුවෝ. මං ආයිෂා වෛද්‍යතුමියගෙන් අහන්නේ 1 13 13 වසරේ ළමයා අපිට එයා ලොකු ළමයෙක් එයා උසස් පෙළ දරුවෙක් කියලා අයින් කරන්න බෑ. මේ කොවිඩ් වසංගතයක් පැතිර යන කාලය තුළ කොහොමද මේ දරුවන්ට විශේෂත්වයේ දෙන්න ඕන කාරණා මොන කාරණා ඔස්සේද එහෙම කරන්න ඕනේ? විශේෂත්වය කිව්වම අපිට ඇත්තටම පන්තිය 90ක් වෙනස් වෙනවා. මොකද ලොකු පන්තියක ඉන්න දරුවෙක් නම් ඇත්තටම යාට පාසල් කටයුතු කරගෙන යන්න, ගෙදර ඉඳගෙන කරගෙන යන්න පහසුකම් තියෙනවා නම් ඔන්ලයින් හරි නැත්නම් වෙන පොතපත කියවලා හරි ඒවට උනන්දු කරවන්න ඕන. නමුත් කුඩා දරුවන්ට නම් අපිට ඊට වඩා දේවල් උගන්වන්න පුළුවන් පරිසරයට ගිහිල්ලා ඒ අදාළ දේවල් උගන්න ගන්න පහසු ක්‍රමවේද තියෙනවා. දැන් මං හිතන්නේ තව ගත්තොත් එහෙම අපිට සමහර දේවල් තියෙනවා අපිට පේන්නේ ඒක අත්‍යවශ්‍ය නොවන දෙයක් විදියට. හැබැයි මේ දරුවන්ට ඒක ඕන එක අත්‍යවශ්‍ය දෙයක්. අපි උදාහරණයක් විදියට ගත්තොත් මං හිතන්නේ අද ඔබතුමියලා මේ වැඩසටහනේ තියෙන රූපලාවන්‍ය ගැන. මේ වයසේ ළමයින්ට තමන් ලස්සනට පේන එක තමයි නව යෝන් වියේ දරුවන්ගේ තියෙන විශේෂත්වය. ඒගොල්ලන්ට ඕනේ ලස්සනට ඉන්න. පැයක් විතර ඉන්නවා හැඩගන්නන වැඩ කරගන්න. සමහරලාට බැනුම් අහන්නත් වෙනවා අම්මලා තාත්තලාගෙන් ඔයා විතරද බාත්รูම් එකේ ඉන්නේ මේ අපිට නැද්ද වෙලාවක් කියලා. නමුත් මේ දරුවෝන්ගේ හැටි. ඒ කියන්නේ එදා හිටියේ මේ වයසේ ළමයිනුත් එහෙමයි. අද ළමයිනුත් එහෙමයි. ලස්සන වෙන්න ආස. ඒක අපිට අත්‍යවශ්‍ය නෝනට ඒ දරුවන්ට අත්‍යවශ්‍ය දෙයක් වෙන්න පුළුවන්. ඒ වගේ දේවලුත් ඒකෙන්ද හිතන්න වෙනවා. හැබැයි මේ ඔක්කොටම වඩා අපි මේ ලැබිච්ච හොඳම අවස්ථාව ප්‍රයෝජනයට ගන්න පුළුවන් මේ ළමයින්ට හොඳ සෞඛ්‍ය පුරුදු ඇති කරන්න. ඒක තුලින් අපිට පුළුවන් ඒගොල්ලන් මේ වසංගතයෙන් බේරගන්න. ඊළඟට මේ වසංගතයෙන් නෙමෙයි අපි ඊට වඩා වැඩගත් වසංගතයකට එනවා ඉස්සරහට. ඒ කියන්නේ බෝ නොවන රෝගවලින් ඒකෙන් බේරගන්න එකත් කරන්න මේ කාලේ තමයි හුරු කරගන්න පුළුවන්. අපි උදාහරණයක් විදිහට කිව්වොත් ළමයින්ට ක්‍රියාශීලී වීම. ගෙදර ඇතුලේ ක්‍රියාශීලී වෙන්න ඕන. නැත්තම් මිදුලට බහැලා ක්‍රියාශීලී වෙන්න ඕන. ඒකට උනන්දු කරවන්න ඕන. අම්මා තාත්තාත් දිහිල්ලා සෙල්ලම් කරන්න පුළුවන්. එතකොට ඒගොල්ලන්ටත් හොඳ. ඒගොල්ලන්ටත් ව්‍යායාම හම්බ වෙනවා. ඒ වගේම දිනචරියාව හැමදාම වෙලාවක් වෙන් කරගන්නවා නම් ඒ ක්‍රියාශීලී වීමට ඒක ලොකු දෙයක්. ඒ වගේම කැම වීම. අපි ගේන්න ඕන ස්වාභාවික නැවුම් ආහාර ගෙනල්ලා කන්න පුළුවන් නම් වඩා හොඳ. අපි පැකට් කරපු එහෙම නැත්නම් ඒකට රසකාරක අරෝම දාපු කෑම කෑවොත් මේ කියන බෝනෝන රෝග හැදෙන්න තියෙන අවස්ථාව වැඩි. මහත් වෙන්න තියෙන අවස්ථාවත් වැඩි. දැන් අපි දන්නවා මේ මහත් වුණාම මේ කොවිඩ් එකත් අමාරු වෙනවා. එතකොට අපි ශරීරය නිසි පරිදි පවත්වා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. ඒවටත් මේ කාලේ ඉඩ දෙන්න ඕන. ඔව්. දැන් ওই කොවිඩ් වසංගත කාලේ එන්න කලින් වසරකට මාස 3ක වගේ කාලයක් තමයි දරුවන්ට පළවෙනි වාරේ දෙවෙනි වාරේ තුන්වෙනි වාරේ වෙනුවෙන් නිවාඩු ලැබුණේ. හැබැයි දැන් විශේෂිත අවස්ථාවක් උදා වෙලා ළමයි ටික පරිස්සම් කරන්න ඕනේ ඉඳලා හින්දා රජ පාසල් දරුවන් නිවසට කරලා තියෙනවා. දැන් ආසිරි වෛද්‍යතුමිය ඔබතුමිය මට කියන්නේ අවුරුදු 3ක් 4ක් 5ක් කියන්නේ පොඩි ළමෙක්නේ. මේ දරුවව රැක බලා ගන්න මේ දරුවත් එක්ක දෙමව්පියෝ ඉන්න ඕන විදිහ කතා කරන්න ඕන විදිහ එයාට අනුව අපි අනුගත වෙන්න ඕනේ. අම්මා හෝ තාත්තා දරුවාට අනුකූලව හැසිරෙන්න ඕනේ. කොහොමද ඇත්තට මේක කරන්නේ? ඔව් ඇත්තටම මේ කෞශල්‍ය දැන් සමහරවිට හිතනවා ඇති මේක ටිකක් අමාරු කාර්යයක් කියලා. මොකද අම්මලා දරුවොත් එක්ක කාලය ගත කරන්නේ ගෙදර වැඩ කරන ගමන් ගෙදර අනේක අප්‍රමාණ වැඩත් එක්ක. දැන් දරුවා මොන්ටිසෝරි යවන්න විදිහකුත් නැහැ. දරුවත් මුළු වෙලාවෙම ගෙදර. එතකොට මම කොහොමද මේ දරුවගෙත් වැඩ කරන්නේ කියලා ඇත්තටම දෙමව්පියන්ටත් ගැටලුවක් ඇති. නමුත් ඇත්තටම මේ දරුවොත් එක්ක වැඩ කරනවා කියන එක එහෙම අපි ලොකු ප්‍රශ්නයක් කරගන්න අවශ්‍ය නැහැ. මොකද දරුවෝ එක හැම වෙලෙම දෙමව්පියෝ ගත කරන්න ඕන කියලා එකක් නැහැ. දැන් අපි දරුවෙගේ අපිට 3-5 වගේ වයස අතර තුර දරුවෙගේ දිනචර්යාව ගත්තොතින් අපි නිර්දේශ කරනවා ඒ දරුවෙක් පැය 10ක් 13ක් අතර කාලයක නිින්දක් ලබන්න ඕන කියලා. එතකොට දවසේ තව පැය 11ක් 12ක් විතර තමයි මේ දරුවට ගත කරන්න තියෙන්නේ. ඒකත් අපිට කඩා ගන්න පුළුවන් කොටස් වලට දරුවා ආහාර ගන්න වෙලාව, නාන වෙලාව, එතකොට ඒ පවිත්‍රතා කරන්න ඒවටත් පැය ගාණක් යනවා. ඊළඟට ඉතිරි වෙලා වෙනුත් කොටසක් දරුවට තනියෙන් සෙල්ලම් කරන්න පුළුවන්. මොකද දරුවෝ තනියෙන් සෙල්ලම් කරන්න අවස්ථාවක් දෙන එකත් ඉතා වැදගත්. ඒකේ ඒගොල්ලන්ගේ නිර්මාණශීලීත්වය වැඩි කරනවා. එයා හිතලා යාම දේවල් පාවිච්චි කරගෙන එයා සෙල්ලම් කරනවා. එතකොට ඒක ක්‍රමයක් දරුවෝ සෙල්ලම් කරන්න පාවිච්චි කරන. එතකොට ඒ වගේ වෙලාවක් යොමු කරන්න පුළුවන්. තව විශේෂයෙන්ම වැදගත් වෙන්නේ දෙමව්පියෝ දවසේ යම් කිසි වෙලාවක් වෙන් කරගන්න ඕන. දරුවා සමග අපි අර 1-to-1 time කියන දෙමව්පිය සහ දරුවා අතර
සම්බන්ධතාවයක් ඇතිවන කාලයක් දවස තුළ ඇති කරගන්න ඕන. දැන් මේ කාලය දෙමව්පියන්ට විනෝද දීකුත් දරුවටත් විනෝදජනක දෙයක් දෙන්නත් එක්කම එකතු වෙලා වෙන වෙන බාධා වලින් තොරව. මෙතෙන්දී ඒක මම එම්ෆසයිස් කරන්න කැමතියි. ඒ කියන්නේ අම්මා මොබයිල් ෆෝන් එකක් ගෙනල්ලා ළඟ තියාගෙන දරුවත් එක්ක මේ කාලය ගත කරනවා නම් වැඩක් නැහැ. දුරකථන වලට කතා කර කර ටීවී බල බල මේ කාලය ගත කරනවා නම් වැඩක් නැහැ. මේ දරුවාටම වෙන් වුණු කාලයක් ගත කරලා ඒ අම්මා සහ දරුවා අතර සම්බන්ධය ඇති කරගන්න මේ කාලය යොදා ගන්න ඕන. එතෙන්දි දරුවාව එන්ගේජ් කරගන්න කියලා අපි කියනවා, දරුවාව එකතු කරගන්න ඕන වැඩවලට. එතකොට ඒක සඳහා අම්මට මුහුණේ ඉරියව් පාවිච්චි කළා, දරුවත් එක්ක විවිධ හඬවලින් කතා කරලා, දරුවාව ප්‍රශංසා කරලා, දරුවව සතුටු කරලා, අර දරුවත් එක්ක කුචිකවල හරි දරුවත් එක්ක හිනා වෙලා, ඒ වගේ දරුවත් එක්කම එක ටික ගත කරන්න කාලයක් දවසේ වෙන් කරගන්න ඕනේ. ඒක අනිවාර්යයෙන්ම කරොතින් අපි කියන්නේ දවසේ පැය පහමේ සඳහා යොමු කරන්න කියලා. නමුත් අඩු ගානේ දවසට විනාඩි 20ක් 30ක් ඒ වගේ කාලයක් දරුවොත් එක්ක ගත කරොතින් මේ දරුවොත් එක්ක මේ කාලේ බොහොම සුන්දරව ගත කරන්න පුළුවන්. ඔව්, දැන් ඔබතුමියගේ උත්තරෙත් එක්ක මම මේ කල්පනා කළේ, දැන් අපි ඔහොම කිව්වට කෙනෙකුට, ඔබ මවක් හෝ පියෙක් නම් වැඩිහිටියෙක් නම් ගෙදර වගකීම් දරන පුද්ගලයා නම් හිතේ පළවෙනිම ප්‍රශ්නේ කොවිඩ් වසංගතය, මේකෙන් පරිස්සම් වෙන්න ඕනේ, ගෙදරින් එළියට යන්න ඕනේ, මුදල් හම්බ කරන්න ඕනේ, රැකියාව කරන්න ඕනේ. ඒ අස්සේ දරුවා ගෙදර ඉන්නවා, එයා ආරක්ෂිතයි කියලා හිතලා අර ඔක්කොම ටික කළොත් අපිට දරුවන්ගේ මනස පිළිබඳව ලොකු ප්‍රශ්නයක් එනවා. ඔබතුමිය කිව්වාගේ ඔය ඔක්කොම වැඩ අස්සේ මේ වසංගතයේ මේ භයානකකම, ආර්ථික ප්‍රශ්න, ගෙදර තවත් වෙනත් වෙනත් ගැටලු, ඒ ඔක්කොමත් එක්ක දරුවා වෙනුවෙන් විනාඩි කිහිපයක් වෙන් කිරීම සහ ඔහු හෝ ඇය වෙනුවෙන් ඒ අය වෙනුවෙන් ඉන්න බව දැනෙන්න ආදරය කරන්න, කතා කරන්න, ප්‍රශ්නේ මොකද්ද කියන එක ළමයින්ගේ ප්‍රශ්න ටික අම්මට අහගන්න පුළුවන් වෙන්න කටයුතු කරන්න ඕනේ කොහොමද කියන එකයි අපි මේ උපදෙස් දෙන්නේ ඔබට. දැන් ආයේෂා වෛද්‍යතුමිය මට කියන්නකෝ, ඉස්සර අපි යන කාලේ ඉස්කෝලේ කාලසටහන දෙනවනේ, දැනුත් දෙනවා, ඊට අමතරව ගෙදරත් අම්මා කාලසටහනක් හදලා දෙනවා, මෙන්න වැඩ ටික නිවාඩු මාසෙටයි ඔක හදන්නේ. දැන් මේ ළමයින්ට එහෙම කාලසටහනක් තියෙන්න ඕනේ නේද? මේ වර්තමාන කාලසටහනක් තියෙන්න ඕන. හැබැයි ඒක තදින්ම ක්‍රියාත්මක කරන්න නරකයි. දැන් සමහර වෙලාවට කෙනෙක් හිතනවා උදේ පහට නැගිටින්න ඕන, රූපවාහිනියේ වැඩසටහන ගන්න ඕන, නැගිටලා බලන්න ඕන. එහෙම කිව්වට බෑ, අමාරුයි. කොහොමද කියන්නේ? අපි ඒගොල්ලන්ට ඉඩ දෙන්න ඕන මෙන්න අද දවසේ මේ වැඩ ටික කරලා ඉවර කරන්න. කොයි වෙලාව හරි. එතකොට ඒගොල්ලන් මෙන්න අපේ ටයිම් ටේබල් එකේ වැඩ 10ක් තියෙනවා, මේ 10 කළා කරන්න, ඉවර කරන්න. ඔබතුමිය කියන්නේ ඔව් දවස ගාන එකක් හදනවද, සතියට එකක් හදනවද? ළමයාත් එක්ක වාඩි වෙලා කැමති විදිහකට හදා ගන්න පුළුවන්. එයාටත් කැමති හිතන විදිහට. ඔව්, එයාත් කැමති විදිහක් වෙන්න ඕන. නැත්නම් ඒක එච්චර ඒ වයිස ළමයි කැමති නැහැනේ, ලොකු අය ඇවිල්ලා යෝජනා කරනවා මිසක් නීති දානවට එච්චර කැමති නැහැ. ඒකෙන්ද අර යෝජනාව වෙන්නේ අපි එකට එකතු වෙලා කරනවා නම් තමයි. ඒ වගේමයි මට එකක් අමතක වුණා කලින් කියන්න, ඔය වියදම් ගැන කියනකොට ඇත්තටම හොඳ ක්‍රියාකාරකම තමයි ළමයි එක්ක වාඩි වෙලා අපි මේ මාසේ ගියපු වියදම් ටික අරගෙන ලයිස්තුව මෙන්න අපිට ගියපු වියදම් පුතේ, දැන් අපිට හම්බෙන්නේ මෙච්චරයි, අපි මොනවද මේකෙන් කපන්නේ, කපන જાති ඒගොල්ලන්ටම තේරෙයි මොනවද කපන්න පුළුවන් කියලා. නැත්තම් ඒගොල්ලෝගේ සෙල්ලම් බඩුව කැපුවොත් දුක හිතේ. හැබැයි ඒගොල්ලන්ටම බලන්න පුළුවන් මොනවද අත්‍යවශ්‍ය තියාගන්න ඕන. ඒ වගේ ක්‍රියාකාරකම් දාන එකත් වැදගත් මේ වැඩේ කරනකොට. ඒ වගේමයි අනිත් තව වැදගත් එකක් තියෙනවා, අපි මොනවා හරි ටීවී එකේ හරි මොකක හරි නාට්‍යයක් හරි බලනවා නම් ඒක ඒගොල්ලෝ මෙයා හොඳට කතා කර කර ඒකේ තියෙන දේවල් වලින් ජීවිතයට එකතු කරගන්න පුළුවන් දේවල් ගැන කොහොමද ප්‍රශ්න විසඳන්න තියුනේ, මීට වඩා හොඳට මේක කරන්න තියුනේ කොහොමද යනාදී වශයෙන් ඒකත් භාවිතා කරන්න පුළුවන් ගෙනීම් උපකරණයක් විදියට. අපි හැම දෙයක්ම පාවිච්චි කරන්න ඕන මේ වෙලාවේ ඉගෙනීම සඳහා, හැබැයි ඒගොල්ලන්ට නොදෙන විදියට. ඔව්, දැන් ඔබතුමිය කියන විදිහට සුදුසු වැඩසටහනක් තෝරගෙන අම්මටයි දරුවන්ටයි බලන්න පුළුවන් වැඩසටහනක් තෝරගෙන ඒ තෝරගත්ත වැඩසටහන අපිට සුදුසු වෙන්න ඕනේ පළවෙනි එක දරුවත් එක්ක බලන්න, සහ ඉනුත් පාඩමක් ගන්න. ඔබතුමිය කිව්වනේ ඔය දරුවෝ ටික අරගෙන අයවැය ටික කතා කරන, ඇත්තටම පෞද්ගලිකව මමත් ඒක මගේ දරුවෝ දෙන්නත් එක්ක කරනවා. එතකොට ඒගොල්ලන්ට තේරෙනවා ගෙදර ලයිට් එකක් නිමලා හරි අපි දෙමව්පියන්ට උදව් කරන්න ඕනේ. මේ තියෙන තත්ත්වෙත් එක්ක අම්මට තාත්තට ගෙදර ආර්ථිකයට උදව් කරන්න ඕනේ. එතකොට මට පුළුවන් පොතක් ගන්න, තව දෙයක් ඉල්ල ගන්න පුළුවන්. එතකොට එයද පාඩමකි, එයද ජීවිතයට ලැබෙන පාඩමක්. එතකොට දැන් ඔබතුමියකින් මම දැනගන්න කැමතියි, දැන් ඔය පෙර පාසල් යන දරුවෝ ඉන්න අම්මලා බොහෝ විට බය වෙන දෙයක් තමයි මේ හරියටම අවුරුදු පහ ඉවර වෙනකොට ආසිරි වෛද්‍යතුමිය අකුරු ටික පුරුදු වෙලා තියෙනවා. නැත්තම් එක වසර පන්තියට ගිය ගමන් ඔන්න ලියන්න දෙනවා කියලා මතයක් තියෙනවා. හැබැයි රජය කියනවා නෑ නෑ,
කිසිම අකුරක් ලියවන්න එපා. ඒක තහනම් එහෙම කරන්න එපා. මොන්ටිසෝරි පද්ධතිය තුළ නැත්තම් පූර්ව ළමාවිය මධ්‍යස්ථාන තුළ මේක කරන්න තහනම් කියලා. ඇතන් තැන්වල කෙරෙනවා. ඇත්ත කතාව. හැබැයි ඕක දෙමව්පියෝ වැරදි විදිහට, ඒ කියන්නේ දෙමව්පියෝ දන්නේ නැහැ කියන එක නෙමෙයි, හරි විදිහ නැතුව උගන්නන්න ගියොත් ලොකු වැරද්දක් වෙයි කියලා මට හිතෙනවා. කොහොමද ඔබතුමියගේ අදහස? ඔව් කෞශල්‍ය, දැන් ඔබ අහපු ප්‍රශ්නය ඇතුලේ පැතිකඩවල් කීපයක් තියෙනවා. මම පොඩ්ඩක් ඒක කඩලා උත්තර දෙන්නම්. හොඳයි. පළවෙනි කාරණය, දෙමව්පියොන්ට ගුරුවරුන්ගේ භූමිකාව කරන්න පුළුවන්ද පෙරපාසල් දරුවෙක් තුළ? එතකොට මම හිතනවා දෙමව්පියන්ගේ භූමිකාව ගුරුවරුන්ගේ භූමිකාව නෙවෙයි. දෙමව්පියන්ට තියෙන දෙමව්පියන්ගේ භූමිකාව. එතකොට දෙමව්පියන්ගේ පරම යුතුකම මොකක්ද? කොන්දේසි විරහිතව දරුවන්ට ආදරය කරන එක. එතකොට එයා දෙමව්පියන් ගුරුවරයාගේ භූමිකාව ගෙදරදී රඟපාන්න ගියොතින් දරුවට ඒක ලොකු ගැටලුවක් වෙනවා. ඒ ගුරුවරයෙක් විදිහට උගන්නන්න ගියොතින් දරුවට තමගේ දෙමව්පියන් නැති වෙනවා. ඒක නිසා ප්‍රධාන දේ තමයි අර ටීචර් කෙනෙක් වගේ ඉස්සරහා ඉඳගෙන මේ දේ කරන්න ඕන මේ දේ කරන්න ඕන කියලා ඒ අපි දැකලා තියෙන ගුරු භූමිකාවට දෙමව්පිය අවතීර්ණ නොවි ඉන්න ඕන. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ නැහැ දරුවන්ට ඉගැන්වීම හෝ යම්කිසි දැනුමක් ලබා දීමේ කටයුතු කරන්න එපා කියන එක. දෙමව්පියන්ට පුළුවන් දරුවන්ට උගන්වන්න. හැබැයි ඒක කරන වෙන ක්‍රමවේද තියෙනවා. දැන් ડોક્ટર ආයේෂත් ඉස්සෙල්ලා කිව්වා අපි ඉගෙන ගන්නවා කියලා අපි බලාපොරොත්තු වෙන්නේ මේ පොතක් අරගෙන පැන්සලක් ලියලා අකුරු ලියන එක විතරක් නෙවෙයි. කොහොමද උගන්වන්නේ මේ නොතේරෙන දරුවන්ට? මම මෙතෙන්ට එන්නම්. දැන් එතකොට දැන් අපි ඔය පෙරපාසල් වයස විශේෂයෙන්ම අවුරුදු 3-5 අතර දරුවන්ගේ අපි ඉගෙනීම කියලා කියන එක සමානයි ඒ දරුවගේ සංවර්ධනය කියන කාර්යාවලියට. එතකොට දරුවෙගේ සංවර්ධනය කියලා ගත්තහම අපි ප්‍රධාන අංශ 4ක සංවර්ධනයක් බලාපොරොත්තු වෙනවා. එතකොට දරුවෙගේ ශාරීරික, ඒ කියන්නේ ෆිසිකල් ශාරීරික සංවර්ධනය. ඊළඟට දරුවගේ සමාජීය හා චිත්ත වේග, සෝෂල් ඉමෝෂනල්, දරුව හිතන්නේ පතන්නේ කොහොමද, අනිත් අය එක්ක සම්බන්ධතා පවත්ව ගන්නේ කොහොමද, ඒ අංශයේ සංවර්ධනය වෙන්නේ. ඊළඟට දරුවගේ භාෂාව, කතා කරන එක, වචන, දැන් 3-5 කියන්නේ අපි වචන හොඳ ගොඩක් ඉගෙන ගන්න වයස. ඊළඟට තමයි දරුවගේ ප්‍රජානනය, එහෙම නැත්නම් බුද්ධිය, දරුව හිතලා මතලා තීරණය කරගන්න ඔය අංශ 4ම සංවර්ධනය වෙන්න ඕන පෙරපාසල් අවදීදී. එතකොට ඔය 4ම සංවර්ධනය තමයි අපි 얘 දරුව ඉගෙන ගන්නවා කියලත් කියන්නේ. දැන් ඇත්තටම දෙමව්පියන්ට ගෙදර තියෙනවා නම් තමන් හැම දරුවෙකුට ඉපදෙනකොට අපි ආණ්ඩුවේ ලබලා දෙනවා අර CHDR කියලා ළමා සෞඛ්‍ය වර්ධන සටහන. ලදරු ළමා සෞඛ්‍ය වර්ධන සටහන. ඔය සටහනේ අපි අවුරුදු 5 දක්වා කියලා තියෙනවා මේ මේ වයසේ දරුවන් සඳහා කළ යුතු දේවල් මොනවද කියලා දෙමව්පියන්ට ගෙදරදී. ඒ දේවල්ම තමයි පෙරපාසල් වලත් කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ. එතකොට පෙරපාසල් වලට කියන්නේ නැහැ අකුරු ලියන්න කියලා. මොකද අකුරු ලියනවට වඩා එහාගේ සංවර්ධන කටයුතු ගොඩක් කරන්න තියෙනවා පෙරපාසලේදී. එතකොට දරුවගේ අර ඇඟිලි හසුරවන හැටි, ඇඟිලි වල ක්‍රියාකාරීත්වය, ශාරීරික චලන, ඒගොල්ලන්ට වචන ඉගෙන ගන්න සින්දු කියන ඒවා, නටන ඒවා, ඒ වගේම පාඨ කරන ඒවා, වර්ණ හැඩතල ඉගෙන ගන්න ওই වගේ ගොඩේ කාර්යයන් තමයි පෙරපාසල් තුලදී කරන්නේ. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් මේ කොවිඩ් වසංගතය නිසා දරුවන්ට පෙරපාසල් යන්න විදිහක් නැහැ. එතකොට මේ දේවල් ටික අපි කොහොමද ගෙදරදී ලබලා දෙන්නේ? හරිම ලේසි. ඒ කියන්නේ මේ දේවල් උගන්නන්න පොත, පෑන, පැන්සලම අවශ්‍ය නැහැ. අපිට අපේ පරිසරයෙන් අපි එදිනෙදා කරන වැඩත් එක්ක මේ දේවල් දරුවට උදාහරණ පොල් කුඩු ටික මිරිකන්න දෙන්න පුළුවන්. ඔව්, දැන් පොල් කුඩු, දැන් ඔබ කිව්ව උදාහරණ පොල් කුඩු මිරිකන්න දෙනවා කියන්නේ අපි මේ ඇඟිලිත් එක්ක වැඩ කරනවා. එතකොට අපි මේ ෆයින් මෝටර් එක ගලපුවා. අපි වෙලාව බලලා යලිත් ඔබ මුණ ගැහුවා. අපි මේ කතා කරමින් ඉන්නේ පෙරපාසල් වියේ දරුවෙක් දැරියක් ඔබේ නිවසේ ඉන්නවා නම්, ඔබ අම්ම කෙනෙක්, තාත්තා කෙනෙක් හෝ බාරකරුවෙක් නම් මේ දරුවට උගන්වන්න ඕනේ. උගන්වන්නේ අකුරු ටික ලියන්න හෝ පෙරපාසල් ගුරුතුමිය කරලා දෙන කියලා දෙන වැඩ ටික නෙමෙයි, වෙනත් දේවල්. ඔහුගේ හෝ ඇයගේ චර්යාව දියුණු වෙන්න, එහෙම නැත්නම් එයා තුළ ඇතිවන ශක්්‍යතාවන්, හැකියාවන් ඉහළට ගන්න හොඳ මානසික මට්ටමක් හදලා දෙන්න. මේ දේවල් වලට කොහොමද උදව් කරන්නේ කියන කාරණාව පිළිබඳවයි අද අඟහරුවාද නුගසෙවණින් කතා කරමින් ඉන්නේ. ආසිරි වෛද්‍යතුමිය, අපි නතර කරපු තැනින් පටන් ඔව් පොල් කුඩු ටිකක් මිරිකන්න පුළුවන්. ඔව් ඇත්තටම අපි නතර කරේ පොල් කුඩු මිරිකන එකෙන්. දැන් පොල් කුඩු මිරිකන එක දැන් අම්මා කෙනෙකුට හිතෙන්න පුළුවන් මොකද්ද මේකෙන් අපි දරුවට උගන්වන්නේ කියලා. හැබැයි පොල් කුඩු මිරිකන එකෙන් අපි උගන්වන්නේ මේ අතේ ඇඟිලි හසුරවන හැටි, ඒ මාංශපේශීන් වල ශක්තිය වැඩි කළ අපි ඒකට කියන ෆයින් මෝටර් ස්කිල් කියලා. සිංහල වචන මට මතක් වෙන්නේ ෆයින් මෝටර් ස්කිල්ස් වැඩි කරන එක තමයි අපි මේ අවස්ථාවේදී දරුවට උගන්වන්නේ. ඒ වගේම අපි කරනවා නම් අර ගෙදර බාධක දිවීම වගේ කොට්ට තියලා එක එක උඩින් පැනලා යන්න, එහෙම නැත්නම් පොඩි ටනල් එකක් හදලා ඒක අස්සේ රිංගලා යන්න, ඒ වගේ දේවල් වලින් අපි දරුවන්ට ඒගොල්ලන්ගේ දල චාලක කුසලතා, ග්‍රොස් මෝටර් ඩිවලොප්මන්ට් කියලා කියනවා, ඇඟ හදාගන්න, මසල්ස් කෝඩිනේට් කරන්න, මේ දේවල් අපි දරුවගේ සංවර්ධනය කරනවා. ඒකත් ඉගෙනීමක්. ඒවා අපි පෙරපාසල තුලදීත් කරනවා. මොකද අර උඩ නගින්න, පඩි නගින්න මේ සියලුම දේවල් ඉගෙන ගන්නවා.
ඊළඟට අපි කතා කරා සෝෂල් ඉමෝෂනල් කියන්නේ සමාජීය හා චිත්ත වේග සංවර්ධනය කියලා. මේක ඇත්තටම ඉතාම වැදගත් අංශයක්. අපි දැන් හොයාගෙන තියෙන පරිශන වලින් යම්කිසි පුද්ගලයෙක්ගේ සාර්ථකත්වය අනාගතේ මනින්න එයාගේ පොඩි කාලේ එයාගේ ওই සම්බන්ධතා චිත්ත වේග හසුරවගන්නේ කොහොමද කියන එක ඉගෙන ගැනීම ඉතාම වැදගත් කියලා. ඒ බුද්ධියටත් වඩා වැදගත් මේ සමාජීය හා චිත්ත වේග කියන අංශය. එතකොට කොහොමද මේ සමාජීය හා චිත්ත වේග කියන අංශය දියුණු කරන්නේ? එතකොට ඒකේ ප්‍රධානක තමයි දරුවට දැනෙන හැඟීම්. තරහ දැනුණාම, සතුට දැනුණාම, ආදරය, දුක මේ හැඟීම් ගැන දරුවෝත් එක්ක කතා කරන්න. දරුවෝ තරහ ගිහිල්ලා ඉන්න වෙලාවක නම් ඒක කතා කරන්න. ඇයි පුතා ඔයාට තරහ ගිහිල්ලාද? ඇයි තරහ ගියේ? කොහොමද අපි මේක නවත්තගන්නේ? මේව පුරුදු කරන එක සමාජීය හා චිත්ත වේග කුසලතා දියුණු කරන එකක්. තව උදාහරණයක් මම කියන්නම්. දැන් අපි අනිත් පුද්ගලයෙක්ගේ දුක තේරුම් ගැනීම, අනිත් පුද්ගලයා හඳුනා ගැනීම, එයා හිතන පතන හැටි තේරුම් ගැනීම මේ සමාජීය හා චිත්ත වේග කුසලතා දියුණු කිරීමක්. දැන් හිතන්නකෝ, දැන් ඔබ වැඩට යනවා. හැබැයි ඔබගේ වයසට ගිය අම්මයි තාත්තයි ගෙදර ඉන්නවා දරුවොත් එක්ක. එතකොට අපි වෙනදට කියන්නේ අම්මටයි තාත්තටයි කියනවනේ දරුවෝ බලා ගන්න කියලා. ඇයි අපිට දරුවට කියන්න බැරි පුතේ ආච්චිට ටිකක් අමාරුයි ඇවිදින්න, අද ඔයා ආච්චිට ඇවිදින්න උදව් කරන්න. එතකොට මේක දරුවට ලොකු ඉගෙනීමේ කුසලතාවයක්. දරුවා ඒ වැඩේ කරනවා, ආච්චි සහ දරුවා අතර සම්බන්ධතාවය වැඩි වෙනවා. ඒ වගේම දරුවා ඉගෙන ගන්නවා කොහොමද අනිත් මිනිස්සුගේ හැසිරි හැඟීම් තේරුම් ගන්නේ, උදව් කරන්නේ කියලා. මේව අපි දරුවන්ට පොඩි කාලෙම උගන්වන්න ඕන දේවල්. ඒකෝර මේව අපිට කල්පනා කරොත් අපිට ගොඩ දේවල් අපේ ගෙදර තුලින් උගන්වන්න පුළුවන්. කොවිඩ් වසංගතයේ හමු වේ උනා. දැන් මම ওই දෙකයි කිව්වේ තමයි, සමාජීය හා චිත්ත වේග සහ ශාරීරික. ඒ වගේම ප්‍රජානනය. බුද්ධියට අපි පොඩි ළමයිගේ බුද්ධිය කියලා ලොකු මේ මැත්ස් ප්‍රොබ්ලම්ස් හදන්න, ගණිත ගැටලු විසඳන්න නෙවෙයි. පොඩි පෙරපාසල වයසේ ළමයා ඉගෙන ගන්න ඕන වර්ණ රටා, හැඩතල, උස මිටි බව, ප්‍රමාණ, ඒ වගේ දේවල් තමයි ඒගොල්ලෝ හඳුනගන්නේ. එතකොට ගෙදරදී එළවලු මල්ලක් තෝරන එකෙන් වර්ණ ඉගෙන ගැනීම, හැඩතල ඉගෙන ගැනීම, ඒ වගේම ගල් එක එක හැඩවල පරිසරයේ තියෙන ලී කැලී වාෂ්ටින් ඒවා ඉගෙන ගැනීම, වතුරත් එක්ක සෙල්ලම් කරනකොට ප්‍රමාණ පරිමාව කියන සංකල්ප ගන්වන එක, මේ ඔක්කොම ගන්නන්න පුළුවන්. මේවා එක එක කියලා උගන්නනව නෙවෙයි. දරුවොත් එක්ක මේවා ක්‍රියාත්මක වෙනකොට, දරුවොත් එක්ක මේවා සෙල්ලමක් ආකාරයෙන් කරනකොට දරුවට ඒ සංකල්පය ඉබේම ඔළුවට යනවා. අපිට ඒක අපේ අපි දරුවට ප්‍රතිචාර දක්වන විදිහින් අපිට ඉගෙනවීම කරන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට කෝපදේහයකට වතුර දාලා අම්මා කියනවා නම්, පුතේ මේ බලන්න මේ කෝප්පේ වතුර වැඩි නේද, මේ කෝප්පේ වතුර අඩුයි නේද, මොකටද වැඩියෙන් වතුර ඇල්ලුවේ? ඔන්න ඔය වගේ සංවාද තුලින් අපිට ඉගෙනීම කරන්න පුළුවන් නොදැනුවත්වම දරුවාට. ඊළඟට භාෂාව අනිත් එක. එතෙන්දී අපි පාවිච්චි කරන වචන, අපි පෙරපාසල් දරුවෝ එක්කත් කියලා කියන්නේ අපි අර හුරතලීට කතා කරන වචන නෙවෙයි, අපි හරි වචන, අලුත් වචන දරුවට උගන්වන්න ඕනේ. එතකොට අපි හොඳ පැහැදිලි සරල වචන වලින් කතා කරනවා නම්, අපි දවසට වචන දෙක තුන එකතු කරගන්නවා නම් දරුවාගේ භාෂා මාලාවත් වැඩි වෙනවා. එතකොට ඒකත් අපි පෙරපාසලේ දරුවෙකුට ලබා දෙන අධ්‍යාපනයේ කොටසක්. එතකොට මේ සේරම දෙමව්පියන්ට දරුවොත් එක්ක සෙල්ලම් තුලින් කරන්න පුළුවන් මේ කාලයේදී හොඳ අවස්ථාවක් ඔබලට ලැබිලා තියෙනවා. ඔබතුමිය ඔහොම කියද්දී මම බොහොම ආසාවෙන් බලාගෙන හිටියේ. ඒ ටික සංක්ෂිප්ත කරලා මම කියන්නම්. පොල් කොඩු ටිකක් මිරකලා, වැලි ටිකක් අල්ලලා, මැටි ටිකක් මිරකොත් මේ ඇඟිලි වලට ලැබෙන ව්‍යායාම වලින් අනිවාර්යයෙන්ම අත් අකුරු ලස්සන වෙනවා. ඊළඟට උඩකට නගින්න හැදුවොත් දෙමව්පියන් විදිහට මේ වෙලාවේ වැටුනොත් ඉස්පිරිතාලට යන්නත් බෑ. නගින්න එපා, හා අල්ලන්න එපා කිව්වොත් එහෙම ජීවිතේට ඒ උඩකට නැග ගන්න බැරි වෙනවා. අපි කරන්න ඕනේ උඩට නගින්න දීලා ආරක්ෂා සහිතව රැකවරණය දෙන එක නේ. එතකොට එයාට සොයන් අධ්‍යනයක් ලබන්නේ එකෙන් ඉඩ දෙන එක. අර ඔබතුමිය කිව්වා වගේ උපාධිධාරීන් වෙන්න ඕනේ නැහැ සියලුම දෙමව්පියන්. මේ ළමයාට උගන්වන්න බුද්ධිමත්කම තිබුණාම ඇති. එළවලු ටික අරගෙන, වර්ණ ටික අරගෙන, ගෙදර තියෙන බඩු මුට්ටු ටික අරගෙන, අවම අවශ්‍යතා ටිකක් අරගෙන දරුවට කියලා දෙන්න පුළුවන් කියන එකයි කිව්වේ. ආයෂ වෛද්‍යතුමිය, දැන් ඉස්සර කාලේ හැටියට මේ අපි හිතුවේ නැහැනේ මේ තරම්ම තාක්ෂණික භාවිතාවක් කරන්න ඕන මේ කියලා. සමහරවිට පරිගණකයක් දුරකථනයක් ඇල්ලුවොත් දරුවෝ දැනුවමට ලක් වුණා, ඌ අල්ලන්න එපා, ඌ යන්න නරක දේවල් වෙනවා එහෙම කියලා. නමුත් අද දෙමව්පියන්ට සිද්ධ වෙලා තියෙනවා මේ මාර්ගගත අධ්‍යාපන ක්‍රමය ඔස්සේ දරුවන්ට අධ්‍යාපනය දෙන්න ඕනේ. හොඳ ෆෝන් එක ගෙදර තියලා සමහරට දෙමව්පියන් පොඩි ෆෝන් එකක් අරගෙන රැකියාවට යනවා විය හැකියි. මේ තාක්ෂණික මේ භාවිතය පාසල් දරුවන් උදෙසා භාවිතා කරද්දී කොහොමද පරිස්සම් කරගන්න ඕනේ? තාක්ෂණික භාවිතය කියන එක නම් අර පිහියෙන් කිරිකනවා වගේ වැඩ, බොහොම පරිස්සමින්ම කරන්න ඕන. මොකද මේ වයසේ අපි කිව්වොත් එම මේ 15යි 20යි වගේ අතරේ ළමයි ඔක්කොම අර ආශ්‍රිකයෝ වගේ චිත්ත වේගවල උපරිම සංවර්ධනයක් තියෙනවා. හැබැයි ඒව පාලනය කරගැනීමේ හැකියාව නැහැ. ඉතින් ඒක නිසා වෙදී ඒගොල්ලොන් අර ප්‍රතිඵල ගැන හිතලා නෙමෙයි දේවල් කරන්නේ.
බොහෝම අනතුරුදායක දේවල් වලට යනවා. ඉතින් දැන් මේ තාක්ෂණය හරහත් ඒ වගේ අනතුරු වෙන්න පුළුවන්. ඒගොල්ලෝ දන්නේ නැතුව ඒගොල්ලන්ගේ නම ඇඩ්‍රස් එක ඒ තොරතුරු දැම්මොත් වෙන කෙනෙකුට එන්න පුළුවන් ගෙදරට උනා. ඔව්. දෙමව්පියෝ නැති වෙලා. එහෙම වෙච්ච සිද්ධි තියෙනවා. ඒක නිසා ඉතාමත් පරිස්සමින් තමන්ගේ ළමයා මොකද්ද කරන්න කියන එක ගැන කල්පනා වෙන්න ඕනේ. ඊළඟට ඒගොල්ලන් ගිහිල්ලා තියෙන තැන් බලා ගන්න ආරක්ෂිත ක්‍රමවේද තියෙනවා. ඒව හොයාගෙන ඒව භාවිතා කරන්න ඕනේ. ඊළඟට පොඩි ළමයින්ට නම් මම හිතන්නේ ආසිරි වැඩියෙන් විස්තර කරයි. පුංචි ළමයින්ට මේක සුදුසුම නෑ. ඔන්ලයින් උගන්නන්න ඕනේ නෑ අතට මොන්ටිසෝරි. ඒ වයසේදී අපි සුදුසු වයසේදී තමයි දෙන්න ඕනේ. මොකද මේ උපකරණය එච්චර හොඳින් භාවිතා කරොත් හොඳටම හොඳයි. නරක් වුණොත් ප්‍රශ්න එන්න පුළුවන්. නැති ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ටිකක් වැඩි වියේ වයසේ ඉන්න දරුවන්ට තාක්ෂණික භාවිතාවන් ඔස්සේ ඔබතුමිය කියන්නේ වැරදි වැඩවලට පෙළඹෙන්නේ දරුවන්ට අවස්ථාවක් වෙලා තියෙනවානේ. මොකද එහෙම වෙලා තියෙනවා. අපෝ ගොඩාක් එහෙම සිද්ධි තියෙනවා. එහෙම සිද්ධි වෙලා අන්තිමේ සමහර වෙලාවට ගැප් ගනිපු දරුවෝ ගැන ආයතන වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා වෙදී දෙමව්පියෝ විදියට ඉතාමත් පරිස්සම් වෙන්න ඕනේ. දෙමව්පියෝ මේ දරුවට ඉදිරියෙන් ඉන්න ඕනේ. ඇත්තටම දැන් අපිට වෙලා තියෙන්නේ අපේ දරුවෝ අපිට වඩා ඉදිරියෙන් ඉන්නවා තාක්ෂණයේ. ඔව්. ඒක නිසා වෙදී අපිට ඒගොල්ලොන් පාලනය කරගන්න හැටි එච්චර ලේසි නෑ. වෙන දේවල් වගේ නෙමෙයි. ඉතින් මේකෙදී අපි කොහොම හරි ඉගෙන ගන්න ඕනේ. මේගොල්ලොන්ව පරිස්සම් කරගන්න. ඊළඟට අපි මේගොල්ලොන් ගැන කොයි වෙලෙ තැහැගහගෙන ඉන්නත් ඕන. පොඩි ළමයින්ට නම් විශේෂයෙන් පොදු තැනක තමයි කම්පියුටර් එක ෆෝන් එකෙන් වැඩ කරන ඒවා ඒ ඔක්කොම කරන්න දෙන්න ඕන. කාමරයක නෙමෙයි. හැම කෙනාගේම ඇහැගහන තැනක ඉන්න ඕන. වහපු කාමරවල නෙමෙයි දොරවල් ඇරලා තියලා සහ වැඩිහිටියෙකුගේ අවධානය ඇතුව ඕන කරන්න. මේ වගේ වැඩ කරන්න නේද? රැකියාවට ගියත් ගෙදර ඉන්න වෙනත් වැඩිහිටියෙකුගේ හෝ අවධානය යොමු වෙනවා නම් දරුවන් වෙත හොඳයි කියන එකයි ඔබතුමියගේ අදහස. අවසර වෛද්‍යතුමිය දැන් ඔය කියනවනේ අලියන්ටයි දරුවන්ටයි දඟලන්ටයි හිත කියලා. පොඩි ළමයි වුණාම හරි දඟ කරනවා. දඟ වැඩි දරුවෝ ඉනවා. මම කියන්නේ අර අධික්‍රියාකාරීත්වයේ දරුවෝ නෙමෙයි. ළමයි දඟලනකොට මේක කොහොමද දෙමව්පියන් පාලනය කරගන්නේ? ඔව් කෞශල්‍ය, දැන් දරුවෝ දඟලනවා කියන එක සාමාන්‍යයි. එතන ඉඳන් තමයි දැඟලුවේ නැත්තම් තමයි ඒක ප්‍රශ්නයක් වෙන්නේ. එහෙම වුණොත් අපි බලන්න ඕනේ ඇයි මේ දරුවෝ දඟලන්නේ නැති කියලා. හැබැයි සමහර වෙලාවට දරුවෝ දක්වනවා සමහර චර්ය රටාවන් හරි අභියෝගාත්මක චර්යා කියලා අපි කියන්නේ. يعني බිම පෙරලිලා යමක් ඉල්ලනවා, කෑ ගහනවා, දඟලන ගුඩ දඟ වැඩ කරන අවස්ථාවල් එන්න පුළුවන්. එතකොට දැන් මේකේ අපි හැම වෙලෙම කියන දෙයක් තමයි මේ දරුවාගේ චර්යාවට යම්කිසි හේතුවක් තියෙනවා. එතකොට දරුවෙක් ඒ වගේ දඟ කරනවා නම් අපි බලන්න ඕන ඇයි කියලා. ඇයි මේකට මොකක්ද මේ හේතුව? මොකක් හරි අවශ්‍යතාවයක් තියෙනවද? සමහර වෙලාවට වෙනවා පොඩි දරුවන්ට, විශේෂයෙන්ම පෙරපාසල් වගේ දරුවන්ට ඒගොල්ලන්ගේ හැඟීම් දැනීම් විස්තර කරගන්න තේරෙන්නේ නැහැ. සමහර විට ඒගොල්ලෝ බය වෙලා වෙන්න පුළුවන්. සමහර විට ඒගොල්ලන්ට ගොඩාක් දුක හිතිලා වෙන්න පුළුවන්. හැබැයි ඒක කියාගන්න බැරි නිසා එයා දක්වන්නේ බොහොම කෑ ගහනවා වෙන්න පුළුවන්, බිම පෙරලෙනවා වෙන්න පුළුවන්, එයාගේ චර්යාව වෙන දෙයක්. එතකොට අම්මා හිතන්නේ මේ මෙයා දඟ ළමයෙක් නිසා මේ ආකාරයට හැසිරෙනවා කියලා. හැබැයි අපි හිමින් සැරේ විස්තර කරලා බැලුවොතින් සමහර විට ඒ හැසිරීමට හේතුව ඒ දරුවා බය වීම හෝ ඒ දරුවාට වේදනාවක් ඇතිවීම හෝ අපහසුතාවයක් ඇතිවීම හෝ දුකක් ඇතිවීම වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ නිසා හැම වෙලෙම මේ දඟලන දරුවෙක් දඟ දරුවෙක් නෝටි දරුවෙක් කියන දේ අහ නැති අකීකරු දරුවෙක් කියන මතයට කොයි වෙලේවත් එන්න එපා. ඒක පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ තමයි දරුවෙක්ගෙන් අපි බලාපොරොත්තු වෙන චර්යා. දැන් අපි යමක් දරුවෙකුට හරි විදිහට කරන්න ඕන නම් පොඩි කාලේ අපි හිතමු අපි දරුවෙක් අකුරු ලියන්න බැරි නම් අපි අකුරු එකින් එක කියලා දෙනවා. හැමින් සැරේ ඉගෙන ගන්නවා. ඊළඟට දරුවෙකුට පීරන්න බැරි නම් අපි එක්කන් ගිහිලා පීනනු ගන්නවා. එතකොට දරුවගේ හැසිරීම කියන එක, දරුවා හොඳ හැසිරීමක් දක්වන්නේ නැත්නම් අපේ දෙමව්පියෝ ගොඩාක් පෙළඹිලා ඉන්නේ ඒකට දඬුවමක් කරන්න. හැසිරීම හොඳ නැත්නම් අපි දඬුවම් කරනවා. හැබැයි අනිත් හැමදේම අපි කියලා දෙනවා. එතකොට හැසිරෙන ආකාරයත් දරුවට උගන්වන්න ඕන. එතකොට අපි දරුවෙකුත් එක්ක සංවාදයක් ගොඩනගා ගන්න ඕන. හැසිරීමේ හොඳ හැසිරීම කියන්නේ මොකක්ද? අපි හැසිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? උදාහරණයක් විදිහට අපි කරුණාවන්තව කතා කරනවා කියන එක හොඳ හැසිරීමක්. එතකොට කොහොමද අපි කරුණාවන්තව කතා කරන්නේ? ඔයාගේ මල්ලිට කරුණාවෙන් කතා කරන්නේ කොහොමද? ඒ වගේ දේවල් අපි දරුවන්ට උගන්වන්න ඕන. නැත්නම් අපි බලාපොරොත්තු වෙන විදිහක් නැහැ. මේ දරුවෝ මේ හොඳින් කතා කරන්නේ මෙහෙමයි කියලා ටග් ගාලා එයාම හිතාගෙන එයාම කරයි කියලා. දරුවා කියන්නේ අර සැරෙන් හයියෙන් කතා කරලා තියෙනවනම් ඒ වෙලාවේදී ඒක වැරද්දට වැරදි කියනවට කලින් අපිට පුළුවන් නම්
මල්ලිත් එක්ක හොඳින් කතා කරන්නේ මෙහෙමයි. පුතේ ඔයා යමක් ඉල්ලන්නේ මෙහෙමයි. කරුණාකරලා මට මේක දෙන්න කියලා ඉල්ලන්නේ. එතකොට අපේ හිතට සතුටුයි. ඒ නිසා ඔයා එහෙම ඉල්ලන්න. කියලා ඒ හොඳ හැසිරීම දරුවට උගන්වන්න ඕන. තුන්වෙනි එක තමයි දරුවා හොඳ හැසිරීමක් කරනකොට හොඳ හැසිරීම අල්ලලා ප්‍රශංසා කරන්න ඕන. අගේ කිරීම. අගේ කිරීම. දැන් අපි ගොඩාක් කලවට අපි පුරුදු වෙලා ඉන්නේ දෙමව්පිය විදිහට දරුවෝ හොඳ දේවල් 100ක් විතර කරනවා. අපි ගණන් ගන්නෑ. හැබැයි එක වැරදි දෙයක් කරොත් ඔයා මොකද කරේ? ඇයි ඔහොම කරේ? මම කොච්චර කියලා තියනවද කියලා ඒකට කඩාගෙන පනින්න තමයි අපි පුරුදු වෙලා ඉන්නේ. හැබැයි අර එතකොට දරුවන්ට ටික ටික හිතට යනවා මම කොච්චර හොඳ දේවල් කරත් අම්මට වැඩක් නැහැ. අම්මගේ අවධානය ඉන්නේ මම වැරදි දෙයක් කරොත්. ඒක නිසා මම වැරදි දෙයක්ම කරනවා. එතකොට අම්ම අඩු ගානේ කඩාපැනලා හරි මට මාත් එක්ක කතා කරනවානේ. අවධානය ලැබෙනවානේ. ඉතින් ඒක අපි නවත්තන්න ඕන. අපි හැම වෙලෙම හොඳ හැසිරීමට තමයි අවධානය දෙන්න ඕන. ගෙදර එනකොට දරුවා පොත් ටික හොඳට අස් කරලා පිළිවෙලට යාගේ වැඩේ අයින් කරලා පාට පෙට්ටි ටික පැත්තකට කරලා තියෙනවා නම් පුතා ඔයා හරි ෂෝක් අද. ඔයා හරි හොඳ ළමයෙක්. ඔයා බලන්නකෝ කොච්චර ලස්සනට මේක අස් කළාද. එතකොට දරුවා දන්නවා අම්මගේ අවධානය ලැබෙන්නේ මම හොඳ දේ කරාම. එතකොට දරුවෝ ඒ දේවල් කරන්න පුරුදු වෙනවා. ඉතින් ඒක සහ ඊළඟට ඒක තුන්වෙනි ක්‍රමය. එතකොට මේ හැසිරීම පාලනය කරගන්න. දඟ දරුවෝන්ගේ දඟ අඩු කරන ට්‍රික්ස් තමයි මම මේ කියන්නේ. එතකොට අනිත් එක තමයි හැම වෙලෙම දරුවාට ආදරය කරන්න. කොයි වෙලේකවත් දරුවන්ට තේරුම් ගන්න ඉඩ තියන්න එපා. කියන්නේ අම්මා මාත් එක්ක ඉන්නවා, තාත්තා මට ඉන්නවා, ඕන ප්‍රශ්නයකදී මේ මගේ දෙමව්පිය මාත් එක්ක ඉන්නවා කියන හැඟීම දරුවන්ට දැනෙන්න ඕන. එතකොට තමයි දරුවන්ට අර සිකියුරිටි කියන එක ඇති වෙන්නේ. තමන්ට තියෙන ප්‍රශ්න ඕන එකක් කතා කරන්න පුළුවන් ඉන්නේ. ප්‍රශ්නයක් කතා කරපු ගමන් අම්මා තාත්තා ඇඟට කඩා පනිනවා නම් ටික ටික ළමයා ප්‍රශ්න කතා කරන එක නතර වෙනවා. ඉතින් ඒක නිසා අර දරුවොත් එක්ක ඉන්නවා, මම ඕන ප්‍රශ්නයකදී ඔයත් එක්ක ඉන්නවා කියන හැඟීම අපි පොඩි කාලේ ඉඳන්ම දෙන්න ඕනේ. දැන් ගොඩක් කලවට මේ වගේ ප්‍රශ්න මතුවේනේ අර ඩොක්ටර් ආයේෂා කිව්වා වගේ ඇඩොලසන්ට් නව යෝවන් වියේදී තමයි ප්‍රශ්න ටික මතුවෙන්නේ. පොඩි කාලේදී අපි හැබැයි දරුවොත් එක්ක කර හැසිරීම නිසා තමයි නව යෝවන් වියේදීත් දරුවෝ ඇවිල්ලා අම්මලාට ප්‍රශ්න කියන්නේ නැත්තේ. පෙරපාසල් වියේදීම අපි මේ සම්බන්ධතාවය දරුවොත් එක්ක ගොඩ නගා ගන්නවා. දරුවන්ට ආදරය කළා, දරුවොත් එක්ක ඉන්නවා කියලා පෙන්නලා, ඒගොල්ලන්ගේ ප්‍රශ්න කතා කරන්න අවස්ථාවක් දීලා, ඒගොල්ලන්ගේ හොඳ දේවල් අගය කරන්න පටන් ගත්තොත් දෙමව්පියන් සහ දරුවන් අතර ඉතාම හොඳ සම්බන්ධතාවයක් ඇති වෙනවා. ඔව්, දැන් ඔබතුමිය කිව්වාගේ මේ හිත ඇතුලේ ආදරේ තියාගෙන ඉන්න නෙමෙයි, දරුවන්ට දැනෙන්න ආදරේ බව දැනෙන්න කටයුතු කරන්න ඕනේ. ආයිෂා වෛද්‍යතුමිය මට කියන්නකෝ, දැන් දෙමව්පියන් සහ දරුවන් අතර තියෙන සම්බන්ධතාවය අද කාලෙ විදි සෑහෙන දුරස්ස වෙලා තියෙනවා. නමුත් කොහොමද අපි මේක ශක්තිමත්ව හදාගන්නේ? මේක මං හිතන්නේ ශක්තිමත්ව හදාගන්න අර ඩොක්ටර් ආශ්‍රී කියපු ටික ඔක්කොම જાති ඕන. ඒ කියන්නේ අපි පළවෙනි එක අපි ළමයාව විශ්වාස කරන්න ඕන. ඊළඟට මේ වයසේ දරුවෙක් නම් මේ නව යෝවන් දරුවෙක් නම් විශ්වාස කරන අතරතුරේම අපි ගාව පොඩි හරි සැකෙන් බැලීමේ පුරුද්දකුත් තියෙනවා. මොකද ඒ කියන්නේ අපි එයාට දැනෙන්න නෙමෙයි. මොහොතක් දෙන්න අපි වෙලාව බලලෙමු. ඔබතුමියගේ පිළිතුර. ඔව්. දරුව අපි කතා කර කර හිටියේ කොහොමද මේ ළමයි බලාගන්න සම්බන්ධතාව ගොඩනගා ගන්න කියන එක. පළවෙනි එක ළමයට විශ්වාසවන්තභාවය පෙන්වන්න ඕන. අපි කියන්න ඕන ඔයා මට විශ්වාසයි. ඔයා වැරදි කරන්නේ නැහැ. ඔයා අම්මලා තාත්තලාගේ ගෞරවය රකින්නවා. ඉස්කෝලේ ගෞරවය රකින්නවා කියන එක නිතර කියන්න ඕන. වැරදි කරන ළමයෙකුට උනත් කියන්න. වැරදි කරන ළමයෙකුට උනත් එහෙම කියලා. හැබැයි අපි ක්‍රමවේද හොයා ගන්න ඕන මේ දරුවගේ අඩුපාඩුකම් තියෙනවද කියන එක හොයන්න. එකක් තමයි අපි හැමදාම කතා කරනවා නම් හවසට පොඩි වෙලාවක් කතා කරනවා නම් මම අද දවසේ කරපු වැඩ අම්මා තාත්තා කියන. එතකොට දරුවොත් ඒක කියන්න පුරුදු වෙනවා. එතකොට මේ අම්මා තාත්තා දරුවෝ ඔක්කොම කියන කතා කරනවා එකට තමන්ගේ දේවල් ගැන. එතකොට අපිට අම්මලට ඒක උකහා ගන්න පුළුවන්. ඒක අතරේ මොන හරි වැරදි දෙයක් වෙලා තියෙනවා. හැබැයි වැරදි දෙයක් වුණා කියලා බනින්න නෙමෙයි, ගහන්න නෙමෙයි. අපි වැරදි දේ හදලා මේකෙන් වෙන්න පුළුවන් හානිය එයාට කියලා දෙන්න ඕන. මොකද අපි කිව්වේ අර එයාගේ මොලේ නැහැ කියලා මේ ප්‍රතිඵල ගැන හිතලා තීන්දු තීරණ ගන්න. එහෙමනම් අපි අපි ඒක දන්න අපි කියලා දෙන්න ඕන. අපි තමයි කියන්න ඕන මෙන්න මේක තමයි ප්‍රතිඵලය. මේක කරු. ඒකින්ද මේක අපි මේ විකල්පයකට යන්න ඕන. ඔයා කරන දේ නෙමෙයි කරන්න ඕන කියලා එයාට යෝජනාවක් ගේන්න ඕන. එහෙම අපිට දරුවව වෙනස් කරමින් යන්න පුළුවන්. එතකොට ඊළඟ කරුණ තමයි ඇත්තටම අපි සබලතාවය වැඩි කරන්න නම් කොයි වෙලාවකවත් දරුවව විවේචනය කරන්න නරකයි. වෙනත් අයත් එක්ක විවේචනය කරන්න නරකයි. වැරද්දක් තියෙනවා නම් දරුවට කෙලින්ම කියනවා මිසක් වෙන අයට කියලා කිසිම ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ඒකින්ද විවේචනය කරන්න යන්න එපා. අනිත් ලොකුම වැරද්ද අපි කරන එක තමයි සසඳන එක. ගෙදර ඉන්න අනිත් සහෝදරයෙක්ව සසඳුවාම ඊට පස්සේ දරුවන් අතරත් ගැට නැති වෙනවා. ලොකු ප්‍රශ්න ඇති වෙච්ච අය ඉන්නවා මේ කොවිඩ් කාලය ඇතුළත. මොකද මේ පැය ගාන වැඩි වෙලා තියෙන්නේ දැන් දෙමව්පියෝ එක්ක ඉන්න. එතකොට ඒගොල්ලන් දකිනවා මේ පොඩි
නංගිට මල්ලිට වැඩියෙන් සලකනවා ලොකු එක්කෙනාට බලන්නේ නැහැ කියලා. ඒක අපේ ස්වභාවයෙන් වෙන දෙයක්. නමුත් ඒක මේ ලොකු දරුවට දරා ගන්න බෑ. මොකද එයාත් ලොකු නෑ. එයාත් ළමෙක්. එයාත් ළමෙක්. ඒකෙන් අපි දෙගොල්ලන්ට මේක විදියට හැමෝටම එක විදියට සලකන්න හැම වෙලාවෙම අදිෂ්ඨාන කරගන්න ඕනේ. ඒක වෙනස පෙන්නන්න නැතුව. හොඳයි. බොහොම සාර්ථක පිළිතුරක්. මොකද පොඩි ළමයා දිහා බලන්නේ යා පුංචි හින්දා, ප්‍රමාණයෙන් පුංචි, වයසෙන් පුංචි හින්දා. නමුත් අරයට, ලොකු පුතාට, ලොකු දුවට දැනෙනවා දැඩි මානසික වේදනාවක් කියන එක. අසිරි වෛද්‍යතුමිය මට කියන්නකො, දැන් යම්කිසි අම්මෙකුට තාත්තෙකුට ස්ට්‍රෙස් එකක්, ආතතියක් තියෙන්න පුළුවන්. මේ දරුවෝ බලාගන්න මට තේරෙන්නේ නැහැ. මේක මට කරගන්න තියෙන හොඳ කළමනාකරණයක් තේරෙන්නේ නැහැ. එහෙම දෙමෝපියන්ට ඔබතුමියගේ උපදෙස කොහොමද? ඔව් කෞශල, මම කියන්න කැමති මේ 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 මෙහෙම ස්ටේට්මන්ට් එකක් තියෙනවා ලෝකේ. මේ ලෝකේ පර්ෆෙක්ට් පේරන්ට්ස් ලයි කියන්නේ අතිශය සාර්ථක දෙමව්පියෝ කියන කට්ටිය තාම බිහි වෙලා නැහැ කියලා. එහෙම කිසිම පර්ෆෙක්ට් පේරන්ට්ස්ලා කියලා නැහැ. හැමෝම ඉගෙන ගනිමින් තමයි මේ දෙමව්පිය භාවය කියන රස්සාව කරන්නේ. ඒක රස්සාවක් කියලා මම කියන්න කැමති. අපි වුණත් තාම අපේ දරුවොත් එක්ක අපි අතින් වැරදි වෙනවා. අපි ඒවා වටහා ගන්නවා, නැවත ඒ සම්බන්ධතාවය ගොඩනගා ගන්නවා. ඒ ආකාරයට මේක අර දිනපතා වැඩි දියුණු වෙමින් යන ක්‍රියාවලියක්. එතකොට ඔබ කිසි කෙනෙක් ආතතියට පත් වෙන්න ඕන නැහැ. අනේ මම මගේ දරුවට හොඳම දේ අද කරේ නෑ නේද කියලා. මම කරේ නෑ. අර එහා ගෙදර ඉන්න කමනි හරි ශාන්ති හරි යානම් කොච්චරවත් දරුවා එක්ක ඉන්නවා, මම මෙහෙම කරන්න වෙන්නේ නැහැ, මට වැඩට යන්න වෙනවා, මට ප්‍රශ්න වැඩි, මට දරුවා එක්ක ඉන්න කියලා එහෙම ආතතියක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. මොකද ඔබ දවසේ වැය කරන විනාඩි 20 හෝ ඔබ දරුවත් එක්ක අපි කියන ක්වලිටි ටයිම්, ඒ කියන්නේ හොඳ ගුණාත්මක වෙලාවක් ගත කරනවා නම් ඒක සමහර විට හොඳටම ඇති. ඔබ දවසේ පැය 24ම දරුවත් එක්ක අර කෑ ගහ ගත කරනවා වගේ එහෙම රිලේෂන්ෂිප් එකකට වැඩිය. ඒක නිසා ආතතියක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. හැම දෙමව්පියෙක්ම තමන්ට පුළුවන් උපරිමයෙන්ම ඔබ ඔබේ දරුවත් එක්ක ගත කරනවා. මෙතෙන්දි ඔබට ආතතියක් දැනෙනවා නම් පළවෙනි කාරණේ මේ දවස්වල ගොඩාක් ආතතියක් එනවා. දැන් පෙර පාසල් වයසේ අම්මලාට එහෙම මේ මගේ දරුවට දැන් කොහොමද අකුරු ලියන්න බැරි වෙයි, දැන් ඉස්කෝලේ යන්න බැරි වෙයි, අවුරුදු ගාණක් පරක්කු වෙනවා, දැන් මේ අවුරුදු ගාණක් යන්නේ නැහැ, දැන් මොකද මගේ දරුවට වෙන්නේ කියලා. හැබැයි එහෙම ආතතියක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. මොකද මේක හැමෝටම පොදුවේ බලපාන තත්ත්වයක්. එතකොට අපි යම්කිසි ස්ටෑන්ඩර්ඩ්ස් හදලා තියෙන මෙන්න මේ වෙනකොට මේ දරුවා මේ දේ ලබා ගන්න ඕන කියලා ඒව අපි හදාගත්ත දේවල්. ඒක ලබා ගත්තේ නැහැ කියලා දරුවාගේ අනාගතයට එහෙම ලොකු ප්‍රශ්නයක් වෙන්න විදිහක් නැහැ. දරුවෝ මේ දේ කැච් අප් කරනවා කොයි වෙලේකරි. ඒක නිසා ඒක තද බල ලෙස හිතට ගන්න එපා. දරුවොත් එක ආදරෙන් ගත කරන්න. ඔය කිව්වත් තේරෙන්නේ නැත්තම් පෞල් සෞඛ්‍ය කාර්යංශය තුල උපදේශන සේවාවක් හෝ ලබා ගන්න අවස්ථාව තියෙනවද? දුරකථන අංකයක් සඳහන් කරන්න පුළුවන්ද? එහෙම අවස්ථාවක් තියෙනවද කියලා ඔබතුමීගෙන් මම අහුව. ඔව්, අපි ඇත්තටම අපේ පෞල් සෞඛ්‍ය සේවා නිලධාරණිය හරහා ඔබට අවශ්‍ය ගොඩාක් පහසුකම් ලබා ගන්න පුළුවන්. එතකොට ඔබේ ප්‍රදේශයේ පෞල් සෞඛ්‍ය සේවා නිලධාරණිය හා කතා කරාම එතුමිය හරහා යොමු කරගන්නත් පුළුවන්. ඒ වගේම මානසික සෞඛ්‍ය ආයතනය ජාතික අංගොඩ මානසික සෞඛ්‍ය ආයතනයේ දුරකථන අංකයක් තියෙනවා. මට මේ වෙලාවේ මතක නැහැ. ඒක ඒ දුරකථන අංකයට කතා කරලත් තොරතුරු ලබා ගන්න පුළුවන්. 1926 මැඩම්. 1936 නේ. එතකොට ඒ තුලිනුත් උපදේශනේ ලබා ගන්න පුළුවන්. ඊට අමතරව අපි අපේ වෙබ්සයිට් වල අපේ පෞල් සෞඛ්‍ය කාර්යාංශයේ Facebook පිටුවේ අපි ගොඩාක් උපදේශන තොරතුරු ඇතුළත් කරලා තියෙනවා. ඒවා වලින් ඔබට තොරතුරු ලබා ගන්න පුළුවන්කම තියෙනවා. හොඳයි, මම ඔබතුමියකින් අවසාන වශයෙන් කෙටියෙන් දැනගන්න කැමතියි. දැනුම, ආකල්ප, කුසලතා කියන කාරණා දරුවන් තුළ ඇති කරන්න තව මොනවද දෙමව්පියෝ කරන්න ඕනේ? කුසලතා පැත්ත ගත්තොත් නම් කුසලතා වර්ග තියෙනවා ගොඩක්. නමුත් වැඩි විස්තර කරන්න බැහැ මේ වෙලාවේ. ඒකෙන්ද ගෙදර වැඩ ටික කරන්න උගන්නන එකත් මේ වෙලාවේ කරන්න ඕන එක. උයන්න, පිහන්න, කන්න හරි විදියට ඇඳුම් පැළඳුම් මාරු කරගන්න ඒවා, අයන් කරගන්න ඒවා, ඒව කොම මූලික ස්කිල්ස් ටික. ඊට අමතරව අපිට තියෙන්න ඕන අර අවදානම් හැසිරීම් වලින් ගැලවෙන්න. කොහොමද නෑ බෑ කියන්නේ? කවුරු හරි කතා කරත් කොහෙට හරි යන්න කොහොමද මං කියන්නේ නෑ කියලා? ඒකත් ලොකු එකක්. මේ අපි හිතුවට මේක මේ උච්චර දෙයක්ද කියලා දරුවෙකුට මේක හරි අමාරුයි. ඒකෙන්ද ඒකත් අපි උගන්වන්න ඕන ළමයට. මෙහෙමයි කියන්නේ. අනිත් එක්කෙනාගේ හිත නොරිදෙන විදියට කොහොමද කියන්නේ? අද තාත්තා එනවා, ඒකෙන්ද මට පාටි එකට එන්න බෑ. ඒ වගේ අපි වක්‍රාකාර අනිත් කෙනා තරහ නොවන විදියට නෑ බෑ කියන එක කියන්න උගන්වනවා. හොඳයි. එතකොට ඒ වගේමයි මං හිතන්නේ සතිමත් බව පුරුදු කරන එක, සත්තුන්ට ආදරය කරන්න උගන්වන එක, මේ හැම දෙයක් තුළින්ම ඒගොල්ලන්ගේ මනස
හොඳ කරගන්න පුළුවන්. ආගම දහම ආගම දහම හැම දෙයකින්ම හදාගන්න පුළුවන්. ඉතින් ඒ ඔක්කොටම හොඳ කාලයක් මේ ඇවිල්ලා තියෙන්නේ මේ ස්වර්ණමය කාලයේ ප්‍රයෝජනෙට ගන්න කියලා තමයි දෙමව්පියගෙන් ඉල්ලන්නේ. හොඳයි. පෞල් සෞඛ්‍ය කාර්යංශ නියෝජනය කරමින් මෙහි පැමිණි ආයිෂා වෛද්‍යතුමියට ආශිර්වාද වෛද්‍යතුමියට ඔබ දෙපළට බොහොම ස්තුතියි ආයුබෝවන් අද සම්බන්ධ